මම ජගත් රවීන්ද්‍ර ආටිස්ට් කෙනෙක් පේන්ටර් කෙනෙක් 1986 රාජ්‍ය චිත්‍රමූර්ති උළෙල ඒකට මම මගේ තුන්වෙනි වසර ශිෂ්‍යයෙක් හැටියට තමයි දෙවෙනි වසර අවසන් කරපු ශිෂ්‍යයෙක් හැටියට තමයි මගේ කෘතිය තියන්නේ මම ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙන හැබැයි මම මේක හැමතිස්සෙම සතුටු වෙන්නේ සා පොඩි ආඩම්බරයක් සහිතව ඒකට තේදිච්ච එකම ආධුනික ශිල්පියා මම විශ්වවිද්‍යාලය තුල ඉගෙනගෙන යනකොට ලෝකේ කලාව පුරුදු වෙලා තියෙන හැටි ඒකට අපිට ඒ වගේ මොන තරම් ආభాෂ ගන්න පුළුවන්ද අපේ අනන්‍යතාවයක් ඐඩෙන්ටිටි එකක් දියුණු කරගන්න අපි මේ මොන වගේ හැදෑරීම් කරන්න ඕනද ඒවා ඉතින් දියු වෙනවා ඉන් පසුව 91 Young and contemporary, කියන ජෝජ්කීට් ෆවුන්ඩේෂන් එකෙන් ජෝජ්කීට් පදනමෙන් සංවිධානය කරා තරුණ චිත්‍ර ශිල්පීන් සඳහා චිත්‍ර උරලක් මේ චිත්‍ර තරගයක් ඒකෙදි 91 මාව තමයි මගේ කෘති තමයි තේරිමත් උනේ වසරේ හොඳම කෘති හැටියට සහ යන් ආටිස්ට් ඔෆ් ඉය ඩේවිඩ් පේන්ටර් ජේඩී පෙරේරා මුටියමර සේකර මේ කියන අයගේ රියලිස්ටික් ෆෝම් එකේ චිත්‍ර විදින ගමම් එච් ඒ කරුණාත මහත්මයාගේ අර ව්‍යුක්ත ලක්ෂණ සහිත ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එකත් හරි ආකර්ෂණය වෙනවා අර චිත්‍රවලින්ම විතරක් නෙවෙයි දැන් සමහර විට ගහක එන අලුත් අල්ලක තියෙන පාට අපිට ආభాෂය වෙනවා ගහක කොළයක් ඉදිරිය යන පාට අපිට ආభాෂයක් වෙනවා ඒ කොළයක් දිරලා ගියාම ඇතිවෙන සැකිල්ල අපිට ආభాෂයක් සපයනවා මුල් කාලේ පූර්වගාමී සිතරුන්ගෙන් ආభాෂ ලබනවා වගේම පසු වෙනකොට තමා තුළින්ම ආభాෂ වෙනවා ඒක සකස් වෙන්නේ තමන් ජීවිතය පිළිබඳ ලබන්නා වූ අත්දැකීම් ජීවිතය පිළිබඳ දකින්න හැටි කලාව සහ සමාජය සහ තමන්ගේ අවකාශයන් පිළිබඳ ඔබට දෙන විග්‍රහය අනුව ආభాෂ පුරුදු කර ගන්නවා මූලිකවම තමන් කරන වැඩේට අවංක වෙන්න තමන් කැනවස් එක ඉස්සරහා වෙන්න පුළුවන් තමන්ගේ කඩදාසිය වෙන්න පුළුවන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ප්‍රවේශ වෙන්න ඕන. එතෙදි තමයි අර කලින් සඳහන් කරපු ආభాෂ කියන කාරණේ දකින්න පුළුවන් වෙන්නේ. වෙන අයගේ ආభాෂ ආශ්‍රය ඒක අරන් එනවට වඩා ඒ ආభాෂ තමන් තුළට අරගෙන උන්ට කියන්න තියෙන දේ ඔහුගේ ස්වීයත්වය සහිත විදිහට ගන්න පුළුවන් නම් ඩෙන්ටිටි එකක් සහිත විදිහට දාන්න පුළුවන් නම් තමයි ඔහුට ඉඩක් ලැබෙන්නේ. ඒ ඩෙන්ටිටි එක ලැබෙන්න නම් ඔහු ලබන අත්දැකීම් අතකින් අනිවාර්යයෙන්ම තමන් අස්සේ පෙරණ එකට හසු කර ගන්නවා. ඒ පෙරීමකින් පසුව තමයි කඩදාසියට හෝ කැන්වස් එකට ගේන්න ඕන. නිරන්තර කැපකිරීම අවශ්‍ය වෙනවා. විචාරය සහ විශ්ලේෂණය අවශ්‍ය වෙනවා. නිහතමානීකම අවශ්‍ය වෙනවා. අනිත් අයගේ දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන අනිත් අය විවේචනය කරද්දී. යමෙක් විවේචනය කරද්දී ඔයාගේ කෘති ආශ්‍රය වෙන මේ වගේ අඩුපාඩුකම් දකින්නත් කොහොම ඒක අපිට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ඒ ගුණාංග මම හිතනවා තරුණ පරපුර ඉදිරියට යන්න පුළුවන් වෙනවා ඒවා තියාගන්න.